සියලු දිනාටම තෙරුවන් සරණයි. පින්නතුනි, අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ශ්‍රී සද්ධර්මයේ සවක්කාතයි. ඒ කියන්නේ මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දක්. ඒ වගේම මේ ධර්මය සම්දිට්ඨිකයි. මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන්. ඒ වගේම මේ ධර්මය අකාලිකයි. කාලයකට අයිති වෙන්නේ නැහැ. හැම කාලයකදීම දකින්න පුළුවන්. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය ඒහිපස්සිකයි. ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය ඕපනයිකයි. තමා තුලින් අවබෝධ කළ යුතු ධර්මයක්. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි ගුණයෙන් යුක්තයි. තම තම නුවණ පරිදි තමයි මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ. දවසක් එක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාගතුන් වහන්ස, මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා කියනවා. කොහොමද මේ ධර්මයේ සම්දිට්ඨික වෙන්නේ? කොහොමද මේ ධර්මය අකාලික වෙන්නේ? කොහොමද මේ ධර්මය ඒහිපස්සික වෙන්නේ? කොහොමද මේ ධර්මය ඕපනායක වෙන්නේ? කොහොමද මේ ධර්මය පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි වෙන්නේ? පින්නතුනි, ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරීම සරලව මේ කාරණාව විස්තර කරා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් බ්‍රාහ්මණේ, යම් කිසි කෙනෙක්ගේ සිත රාගයේ විසින් යට කරගත්තාම එයා තමන්ට පීඩා පිණිස කල්පනා කරනවා කිව්වා. අනුන්ට පීඩා පිණිසත් කල්පනා කරනවා කිව්වා. දෙපැත්තටම පීඩාව පිණිස කල්පනා කරනවා. ඒ වගේම මානසිකව දුක් දුම්නස් විඳිනවා. රාගය නැති වුනහම එයා තමන්ට පීඩාව පිණිස හිතන්නේ නැහැ. අනුන්ට පීඩාව පිණිස හිතන්නේත් නැහැ. දෙපැත්තටම පීඩාව පිණිස කල්පනා කරන්නේ නැහැ. මානසික දුක් දුම්නස් විඳින්නෙත් නැහැ. පින්වත් බ්‍රාහ්මණේ, එච්චරකින්ම මේ ධර්මය සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් දෙයක්. පින්වත් බ්‍රාහ්මණේ, උපමණිකින්ම මේ ධර්මය අකානිකයි. කාලයකට අයිති නැහැ. උපමණිකින්ම මේ ධර්මය ඒහිපස්සිකයි. ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. පින්වත් බ්‍රාහ්මණේ, උපමණිකින්ම මේ ධර්මය ඕපනයිකයි. ඔය කාරණාව දකින්න තියෙන්නේ තමන් තුළින්. ඒ වගේම මේ ධර්මය උපමණිකින්ම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි ගුණේ යුක්තයි. ඒ කියන්නේ පින්නතුනි, බලන්න ඔය කාරණාව තම තම නැනපමණින් තමයි අවබෝධ කරගන්නේ. ඒ නිසා තමයි මේ ධර්මයේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි ගුණේ යුක්ත වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් බ්‍රාහ්මණේ, ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ සිත දේශයෙන් යට වුණාම, ඒ වගේම මෝහයෙන් මුලා වුණාම එයා තමන්ට පීඩාව පිණිස කල්පනා කරනවා. අනුන්ට පීඩාව පිණිසත් කල්පනා කරනවා. දෙපැත්තටම පීඩාව පිණිස කල්පනා කරනවා. මානසික දුක් දුම්නස් විඳිනවා. ඒ වගේම ඒ රාගය, ඒ ද්වේෂය ප්‍රහාණය වුණාම, ඒ මෝහය ප්‍රහාණය වුණාම, රාග ද්වේෂ මෝහ නැත්තම්, ඒ කෙලෙස් නැති වෙලාවට එයා තමන්ට පීඩා පිණිස හිතන්නේ නැහැ. අනුන්ට පීඩා පිණිසත් හිතන්නේ නැහැ. දෙපැත්තටම පීඩාව පිණිස හිතන්නේ නැහැ. මානසික දුක් දුම්නස් විඳින්නේ නැහැ. එතකොට පින්නතුනි, මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ, රාග දේශ මොහ තියෙද්දි එයා ඒ හේතුවෙන් තමන්ට පීඩා පිණිස හිතනවා, අනුන්ට පීඩා පිණිස හිතනවා, දෙපැත්තටම පීඩාව පිණිස හිතනවා. ඒ වගේම මානසිකව දුක් දුම්නස් විඳිනවා. ඒ වගේම රාග දේශ මොහ නැත්තම් ඒ වෙලාවට එයා තමන්ට පීඩාව පිණිස හිතන්නේ නැහැ. අනුන්ට පීඩාව පිණිස හිතන්නේ
නෑ දෙපැත්තටම පීඩාව පිණිස හිතන්නේ නෑ මානසිකව දුක් දොම්නස් විඳින්නේ නෑ පින්වත් බ්‍රාහ්මණය ඔතකින් මේ ධර්ම සම්දික්කයි මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් මේ ධර්ම අකාලිකයි කාලයකට අයිති නෑ ඒ වගේම ඒහි පස්සිකයි ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන් ඒ වගේම මේ ධර්ම ඕපනයිකයි තමා තුලින් දකින්න තියෙන්නේ උපමනකින් මේ ධර්ම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤේහි විනේ යුක්තයි තම තම නුවණ පරිදි තමයි මේ ධර්ම අවබෝධ කරන්න තියෙන්නේ එතකොට පින්නතුනි එවන් වූ සම්දිට්ඨික ධර්මයක් එවන් වූ අකාලික ධර්මයක් එවන් වූ ඒහිපස්සික ධර්මයක් එවන් වූ ඕපනායක ධර්මයක් එවන් වූ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුහි ගුණේ යුක්ත ධර්මයක් ඒකාන්තයෙන් සවක්කාතයි ඒ ධර්මයේ මුලක් පිරිසිදුයි මැදක් පිරිසිදුයි අගක් පිරිසිදුයි ඉතින් අපි හැම දිනාටම සරණ යන්න ලැබුණි ඒ සවක්කාතු උතුම් ධර්මයක් ඉතින් අපි හැම දිනාටම ඒ උතුම් සවක්කාත ධර්මයේ පිහිට ලබන්නට මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ දහම් කරුණ උපකාර වේවා සාදු 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 සියලු දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය